2015ට කලින් මේ රටේ බිය කියන එක සමාජ රෝගයක් බවට පත් වෙලා තිබුණා. ඒ රෝග වාහකයා උනේ ගෝඨාභය රාජපක්ෂ කියන හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට එවැනි බියක් රෝගයක් විදිහට සමාජගත කරන්නට පුළුවන් නම් එම පුද්ගලයා මේ රටේ ජනාධිපතිවරයා වුණොත් මොන තරම් දුරට මේ සමාජ රෝගයෙන් රටම රෝගී වෙයිද? ඒ කාලයේදී ඔහු කරපු කියපු දේවල් සම්බන්ධව නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවුනට ඒ බරපතල අපරාධ සහ වංචා දූෂණ වලින් ඔහු නිදොස් වී නැති බව අපේ ස්ථාවරයයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ මැතිවරණ වේදිකාවල කියන්න ඕන මගේ කාල ඝාතන අතුරුදන් වීම සිද්ධ වුණා තමයි අපි ඒව ගැන හොයා බැලුවා අපිට අල්ලගන්න බැරි වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එහෙම කියනවද? එහෙම වෙන දේවල් සිදු වුණ බවත් අඩු ගන්න පිළි අරගෙන තියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රැස්වීමල හැසිරෙන විදිහට ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙලා නැහැ. ඒ ඝාතනය සඳහා හමුදා කණ්ඩ සම්බන්ධ වෙලා නැහැ. ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදන් වෙලා නැහැ. ඒ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හමුදා කණ්ඩායම් සම්බන්ධ වෙලා නැහැ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරන්නේ. ඔහු තමයි ඒ මොහොතේ ආරක්ෂක යාන්ත්‍රණය සම්පූර්ණයෙන් මෙහෙවපු පුද්ගලයා. ඒ නිසා ඉතා පැහැදිලි මේ භීෂණය නැවත වාරයක් අපි ඇති කරගත යුතු නැහැ. දෙමළට විරුද්ධව කටයුතු කරපු හැම අවස්ථාවකම හමුදාව අපේ වුණා. දැන් මේ වෙනකොට ඒ හමුදාව නියෝජනය කරන ආරක්ෂක ලේකම්වරේ දැන් ඉදිරිපත් වෙලා තිනවා මහජන මැතිවරණ. ඒ මහජන මැතිවරණයේ 62 කුමන්ත්‍රණයේ තවත් දිගුවක්. මේ දිගුව ඇතුලේ ඉන්නවා ඒ හමුදා මානසිකත්වයට ගොදුරු වෙච්ච ජනතාව සම්පූර්ණයෙන්ම තලලා පෙළලා මරලා ඉවරයක් කරන්නට සූදානම් වෙන පිරිස. එක් නැලිගොඩගේ දරුවෝ තාම බලාගෙන ඉන්නවා තාත්තගේ කියලා. මේ ජන ඝාතනය වහාම නැවැත්විය හැකි පරිසරයක් අපි උදා කරගමු.